දේසනක් ගොබට අලුත් සතියක් ආරම්භ වෙනවා ඔබාලුත්යෙන් හිත්තනවා වැඩ ගොඩක් දාගිෙන තියෙනවා එවගේම වාරවිභාගත් මේ දවසල පැත්තෙනවා ඒසිල්ලත් සමගින් අදවශය අපි අවදදාන යමු කරන්න සූදානම් වෙෙන්න්නේ අද මොවද ගෙවිීගගේ දවස් දෙකත් අල්ලලා පත්තර උද්‍රණය කරල තියන්නේ මොනවද තියන ශ්‍රීෂ්පාට එකනෙ එක බලාගෙනයාන්න ටයි ආරම්බියම මේ සූදානම් වෙන් අනවේදනීය කතාවක් තියෙන්වාද පත්තර කීපෙක්, පත්තර දෙක්ක ප්‍රධාන පිටුවේ තියෙනකාරය මට දකින්නට පුළුවන්කම ලැබුණ. ඒක ගැන කියවෙනකොට බට වතක්වෙන්නේ අර නන්දාමානියගේ ගීතයකෙන් කියවෙනවා වහින්නට හැකිනම් ගිගුම්දී වියලි ගම්බිම් වලට ඉහලින් කියලා. එවගේම කියේනවා ඉදන්නට හැකිනම් බතක් වී බතක් නොයිදන පැලක රාස්සිෙන් කියලා. ඒකාරණා මතක් වෙනවා මෙහාන සිද්ධිය, තියෙනකොට ඒ තියෙන කෙනට කොයිතරන් තියෙනවාද නැතිවෙන කරාට කොයිතරන් නැද් ඒත් හිතෙනෝ. මාවිලච්චයෙන් ඇසන අනුවේදනීය කතාවක්. දරුවාගේ අසනී පේට මන්නාපිහිය උකසට කිසිරි පරණ ගමයි වාර්තා කරන්න. බලන්න පිහියක්ත් තිේෙනවා එකත් එක්කමයි චාරූපය තිේෙනෙ මෙ මේ මයිලියන්නේ නියගේෙන් දැඩිපීඩාවට පත්ව කුසට ආහාරයක්ෝ සපයා ගැනීමට නොහැකිතත්වයක දිවිගවන මහාවිලක්්චිය ප්‍රදේශයේ ගොයිමහතෙකු. තම දරුවාට බෙහෙත් ගැනීම සඳහා නිවසේ තිබූ මන්නාපීියක් උකසට තබා රුපියල් තුන්සක මුදලක් නයිටිල්ලා ගත් පොතක් මහාවිලක්්චිය ප්‍රදේශයෙන් අනාභරණය වෙන. අවස්ථා කේපයකදී තම දරුවන්ගේ හා බිරිඳගේ කුසගිින් නිවීමට සහල් ඇතුළු බඩුබාහිරාදී රැසක් නයට ෙන ඇති මෙම තැනැත්තා එම නයමුදල්ද ෙවා ගැනීමට නොහැකි ත්ව එක කටනෙයින් නිවසේතිබූ පිය කසට තබා රුපියල් තුන් සයක් කිල්ලූ බව වල්සල් හිමිකරුවන සරත් ප්‍රයංග රත්නා එකමහතා සසාාර කරනවාවලු හ පොඩ්ඩක් මේ කියවොමු මේ ගොයිමහතා කලළ එල්ලිම කෙරේ අනුකම්පා සහගතව ැලූ වෙන්දෙසල් හිමියා ඕට තුන් සියය දේලා පිහිහත් ආපසු රගෙනයන් ලෙට පාසාති වෙනවා නමුත් තමන් කරේ දැක්කූ සහයෝගේ අගමින් එම මුදල්ල හ පෙරදිී ලබාගෙන ඇති ආර ජක්බල්ට් ගවීමට ඇති නෑමුදල් ආපසු ලබාධනතෙක් තමන් රැගෙනා පිහ බලෙන්මෙන් වෙනදසැලෙන් තබ. එම ගොයිමහතා පිටව් ගොස්ථබෙනවා කෙලායි. ර්තා කරලා තියෙන ආකාරය අපිට බලාගන්න පුළුවන්කම ලැබෙන්. එසේ තබාගිය පිය රුපියල් අටසියයක් පමණ වටිනා බව වේල්ද සැල් හිමියා සදාහන් කල්ලා මඟට කිවවා මන්නාපිය ලන්න එකත් තියෙනවා කෙලා මංගේක තවුරු කර ගතය පත්තර දෙකේම තියෙන්නේ එකම පිහි දරුවා ග්‍යාසනී පේට මන්නනාපිහිය උකසට. අනවේදනය කතාාවේ නාාරම්භේ ගත්තේ රිවිට පත්ත්‍රේ එතරම හපඇති දාලා තියෙනව පාහයන්ංගල අව තැන්නුවන්ට බත්තනුවට රබටන්. සිරි සුනන්ද පාලින් දනුවර සිට වාර්තා කරන්න මේ කතාවත් අපි පොඩ්ඩක් කියයොමුක බලන් පාහියංගල ජයලත් ගොඩ කන්ද නායගොස් මාස දෙක කාලයක් ඉක්ම ගොස්තිබුණද ඉන් අවතැන් වූ ජනතාවට මේ වන තුරුත් කිසිදු පාස්කුමක් ලැබී නැති අතර නිසි පරිදි ආහාරයක් සපයා ගැනීමට නොහැකිවීම නිසා ඒ දවල් ආහාරයට රබුටන් කෑමට සිදුව පෝතක් වාර්තාාවෙන් එහෙමත්ව නුවනේ බත්තනුවට රබුටන් කියෙලායි දාලතයෙන්නේ අද රිවිර පත්තර ඒ සිද්ධිය. ඊට පස් සඒ සමහර තැන්වලට වතුර මොනතරන්න හිඟද. තියෙනය වතුර මොනතර නාස්තිිකනවාද නිකමට හිතන් ඇතැම් අයි හොඳේ. ඒ අතරේ නැතියායට වතුර නැත්තටමනෑ. පට්ටිපොල සිට බන්ඩාරවෙලට වතුර දුම්රී බදුල්ලේ පාලිත ආරිවංශයි වාර්තා කරන්න. දිනකට ලීට ලක්ෂ දෙක්ගේන තිරණය කරයි. උමාවය ව්‍යාපෘතිය ප්‍රතිඵලයක් වශය, ලින්සාහදිය උල්පත් සිදී දැඩි පීඩාවට පත්වසටන බ්ඩරවර ජනතාවගේ. ජල ප්‍රශ්නයට හදිසි විස්්ුණුමක්ලෙස පට පොලසිට දිනකට ජලීට ලක්ෂ දෙකබැගින් දුම්රියෙන් ප්‍රාණයකිරීමට, ඌපලාත් සභාවේ ප්‍රධාන අමාත්‍යය චමර සම්පත් දසනා මහත්තාගේ ප්‍රධානත්තයෙන් වපලාත් ප්‍රධානමත්ත්‍ය කාරයාලයේදී පෙේදා පැවැති විශෂය සාකච්ඡාවකදී තීරණය කරනක් කියලායි කියන්. ඩරලක් සශස්ශ්‍රීකත්වය පිළිබඳව අපට දැනනවා කතාාවෙනවා එ අතර දැන් වතුර නැහැ කලකිවමනේ දිනකට ලීටර් ලක්ෂ දෙකක් ගන්න තීරණය කර පොත අද ලංකාදිය පෙදාලතය දැන් වෙනම කතාවක්. හෝටලේදී පෙම්වතියගේ අභිහස් මරණයට පෙම්වතාත් තඩංගුවට වර්තාාව ශ්‍රීනාාත් ප්‍රසරනගේ. සිය පෙම්බතාය කියන තරුණෙකු සග පමුණ ගම ප්‍රදේශයේ ලගුම් හලක නවතැන්ගෙන සිට විසි හතර හැවරදි තරුණ. ද අිදාස් ලෙ ම යාම සිදධියයක් සබන්ධයෙන්. එම තරුණයා පමුළුගම පොලසියමගින් පෙේදා සැකපිට අත්තඩ ගොට ගෙන තියන පෝොතක් අද පත්තරේ වාර්තා කලතිය කාරයයි ඔබට බලා ගන්න පුළුවන් කකලබින්. යතර යාම නෙවිල් ප්‍රාන්දු රෝහල ගැන කතා කරන්න දන්නවාන අද රෝහලේ තත් අද ජනතායිතයට පහන් විජේ සේකර වාර්තා කලතින්. ලබ නිල් පනාන්දු රහල රජයට පවරා ගැනීම ජනනාජපත්තුමාගේ ප්‍රධානත්තයෙන් අද පරවාරු දහයට සසිදු කිරීමට නීවිතතායි ක කියලා දාල තිනවා නෙවල් පනාදදු රහල සෞඛ්‍ය තයශී අයටතට පවරාගනීමින්ෙන් අනතුරුව එම රහල ශික්ෂ රහලක් පට පත්කිරීමටත් පාලන සඳහ පලක මන්ඩයක් පත්කිරීමටත් කැවිනට මණඩේ තිදදු කරතිබෙනවා කියලා දාන. ෙල් නාන්දු රහල අද ජනතායිතයට. එතනම පහල මේ සහනද්දාාලතිීනවා. රෝහල බදුගන්නාදනවා වෛද්‍යපීට ආචාරවරුන්ගේ එකමතු කියන් සවනි ශේෂාදිලියන් නෙවල් ප්‍රනාන්ද රහල රජයට පවරාගන්නා බව පැවසුවද රජය විසින් යම් කිසි කාලේකට බදදුගැනීමක් දුවන බව් ම සංගමයට ආරංච ලබෙන බව රජයේ වෛද්‍ය පිට ආචාරවරුන්ගේ ෘත්තිය සමති එක්කමතු සඳහන් කිරීමක් ක ලාතියෙන. යිටම් සිදධිය පිළිබඳව කතා කරන්න කොට GMMOෝ එක ඉන්න අස්ථාවරේ පිළිබඳව දැන් ඒස්ථාවරේ ගැන යම්යම් විදධ කතායනවා ඒ අතරේ තවත් පාර්ශව කීපයක් බැටන් එක අතට අරගෙනති බිනාකාරයෙකුත් දක්නට ලැබෙනවා වගේ පේන්. ඔබ දන්නවා අඩු කෙඩාව පිළිබඳව යන විසංවාදය මතවාදේ. ල ස්තන එක පැත්තකින් ඊට පස්සේ චාලිෝස්ටිීනවත්තු කලාට පස්සේ ලාහෝ ප්‍රහරය ගැන පරිීක්ෂණයක් කරන්න කියලා තවප පැත්තක කින්ඩාව යටට පස්සේ දෙදසෙ කොළ ලෝකුසස්ලාන් අවසන් මහාතරගගේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා අයිත් තවත් පැත්තකඩාව. එවි සංවාධ මතකයින. අර්චනගේ ප්‍රකාශයෙන් ඉන්දාව ඇවිලේ. එහෙම වාර්තාවක් මෞබිමාදගේන්නේ. දස්න වසරේ पाகிஸ்தாන लाහ ුවද ශri ලංකා கிरिකට් ंडඩම එල්ෙකන ලද ්‍රස් ප්‍රහරියට අදාළුව ශීලංකා ක්ඩාම හිටපු නාක කුමාर සගක්कार කළ චෝදනාවක් සම්බන්ධයෙන් පිළිතුර දෙමින් දෙදා ෙොහ लोක ස් ්‍රකට් රගාබලි අවසන් හතරගේ පිබඳවත් පරීක්ෂයක් පැත්ති යුතුයි අමාත්‍ය අරුන් රන්තුග මහතා කළ ප්‍රකාශයට இந்தිය क्්‍රක් කඩාමේ හිට හිඩකන් කීපු දෙනෙක් ප්‍රතිචාර දක් පාතිබෙනවා කියලා වාර්තා කලතිෙනවා. කතාවක් යන දුරදිග බලන් ඉන්දියාවටත් එඒ කතාව ගිහින් තිය ආකාරයක් දක්නට ලැබින්. ඒළඟෙට උමඔය වැඩිය නිසා ආගමි ක්‍රස්ථාන විසිතුනක් විනාශමකි කැේ සංවිධානය කියන්නේ ලියන්නේ ඇටම්පෙටියේ රත්න වර්තාව බලන්න දැන් අප සූදානම් උමාවය බහු විනාශකාරී ්‍යයාපෘතියෙන් නිසා බන්ඩාරවෙල ඇල්ලහ වැලිමඩියයන ප්‍රේශයන්නේ පුාවිද්‍යා ඉස්මාරකහා ආගම ස්ාන විසිතුනකට මෙවන විට හනිස්සද ඇති බත් බුද්ාස නමාත්‍යංශයේ ෞද්කටයේතු දෙපාර්මේතු රාවිද්‍ය දෙපර්මේන්තු වැනි කිසිදු අයතයක් ේදක්වා මෙම විනාශය අවම කරගැනීම සඳහෝ. අවධන යොමුකට නැති බවත් කැකේ සංවිධානය චෝදනාර්කයෙන්වා. උමාවයා තුරුකතා ගොඩත් හඳුළු කතා ඒ අතර පිරිලා ඒ අතරේ ආගම සිද්ධස්ථාන පිළිබඳ කතාව. මෙන්න බලධාරයන්ගේ වක්්‍යියුත්තන්ගේ අවධානයට අපි පාට්‍ර කරමු. වෑන් එකත් එක්ක දෙදරුපියා අතුරුදන්. අසල්වැසි දෙදරු මවකුත් අතුරුදාන්. චාමර අමරසූරිය කේවී බණ්ඩාඩ එක්කයි ලේලති. රුපියල් ලක්ස විසිපාකට ආසන්න වටිනාකම කින්ජුත් වෑන්ටතයක් සමග දෙදරුපියෙකු. දින පාහක කාලයක්ති සිහි අතුරුදන් වී ඇතැයි සඳහන් කරමින් ඕගේ බිරිිය හෙම්මාතකම පොලිසියට පැමිලි ලක් ද මාතිමෙන. වෑන් එකත් එෙක්ක දෙදරුපිය ආතුරදන් අසල් වැසි දෙදරු මවකුත් අතුරුදන් කියලයි පත්තරී වාර්තා කල්ලතින්. හොඳයි කතා කීපයක් කතාකරපු වෙලාවෙ අපි පොලිසිය ප්‍රත්තෙ කතා කීපෙකට දැන් අවධානයම් කරමුද. හිටපු නියෝජ් පොිස්පතවරයකුට එහිව ස්්‍රීදෂණ පැමිණිල්ලක් එමඳුවයේ විතානවසම් බද්ධයගම කමණනනාතෙක්කයි ලේලතින්. වැඩ කියන්නේ වස්සර එකොළහාකටෙර බාලවායස්කාරීකට කළ අපරාජයක් කියලා ඉල්ලියන්නේ. ගයක් දීලා රාසක්හැටියට තියාගෙන. ගල්ල පොලිසිය පරීක්ෂණ අරබයි කියලා දාල තියෙන ආකාරය අපිට බලාගන්න පුළුවන්කම තිබෙනවා මෙමයි වර්තාව මීට වස ෙ එකොළලාකට පමණ පරිසිදූ බව කියන ශ්‍රේදෂණයක් සම්න්ධයෙන් ාල්ල හිටපු යෝජ්‍ය පොලස්පතරයෙකු ටේව පමණිල්ලක් එකුත් පලස්තන දින ගාල්ල පොලිසියට ලැබී තිබෙනවා. අරු දෙක්කලාකට පෙරසිද්ධයක් නැවතමතුවේම පත්්‍රයටත්තවයි. ඒළඟට අපි කතා කරන්න සූදානම් වන්නේ අර. ට ෝජ ලිපතිවරයා පළිබඳවයි. ඒඒ පෙරේදා දවස්වලේ ගැන කතාබුණ අද පත්තර ප්‍රධාන ශේෂපාට එකන එක බලාගෙන යාමු මේ තියෙන්නේ මෞබින් පත්තරේ ප්‍රධාන ශේෂපාට. විද්‍යාගාතන සැක්කරු යාාපනයෙන් පිට කළේ නියෝජ්‍ය පොලිස්පති, ප්‍රශ්ාර්ථයයක්ත්තෙක්ක වාර්තා කල් ලතියෙන්නේ අත්තඩංගුවට ගෙන විසිපාතෙක් රිමාන් කරයි. අධිකරණයට ගෙනනේදී වාහනේ අනුතුරක කිරත් අපිට බලාගන්න පුළුවන්කම ලැබෙන. අධිකරණයට ගෙන දී වාහනය අනතුරක. ඒ දිවයින පත්තරේ ප්‍රධාන ශ්‍රේෂපාටය තබන ආකාරය මෙන්න බලන්. විද්‍යා ඝාතන සැක්කරු මුොදාහරි අයි චෝදනා මධ්‍යයම් පලාත ාර දේෂ්ට නියෝජ්‍ය පොලිස්පති රිමාන්් කියලා වාර්තා කරන ආකාරය බලාගන්න ඔබට පුළුවන්කම තිබෙනවා මෙෙන බලන්න ඒ අයිංසක මල් කැකුලයි ඔබ චාරූපයෙන් දකිින්. එදස්සල මොනතරන්නම් අනුවේදනීයව. ඒ විද්‍යාඝාතනය සිද්ධිය කතාබාහට ලක්වුණනාාදනේ චාර්රූපය දැක්කම මේක මතක්වෙන්නේ ඊළඟට අපි නැවත ලංකාදිීපත්තරයට අවධානී යමු කරමු බලන්න ලංකාදීපත්තරේ ප්‍රධාන ශේෂපාටය දැන්. ජේෂට නියෝජ පොිස්පති ලිත් ජයසිංහ රේමාන් විද්‍යාගාතනයේ සවවිස්කුමට රැකවරණය දුන්නැයි චෝදනා අර වම් පැත්තේ ඔබට බලාගන්න පුළුවන්කම ලැබෙන් පේවානේද. ඒතමයි ප්‍රධාන සැක්කරු කියලාවාර්තා කරන්න. විර පත්තරයක්ත් අද ප්‍රධාන ශේෂපාටය ඒත මයෝධාතමෙන ආකාරයක් අපිට දක්නට ලැබෙන. ඒ එකත්ොහොමබල විද්‍යාතනයේ ප්‍රධාන සැකරු වවිස් කුමාර මුදාාහරන්න ලක්ෂ අතළයක් කරන්න සැක්කරුට වෞ්‍යියාව දක්වා පොලිස් ආරක්ෂාවදීලා දකුණේ පාතාල කල්ලි සග සමී පාදකම් විශේෂ විවර්ශණයක කියගේ පරිච්ච නරබයි ලිත් ජයසිංග රිමාන් කෙලයි දාලතය. ඔන්න සිද්ධිය ගැන කියවෙන ආකාරය. ක්ෂ හතලියෙක් කතන්දරයක් පත්තරේ දා තිනෝ වනියාව දක්කා දුන් වාරක්ෂාවක් පිළබඳුවත් පත්තරේ දාලාතින. අපි දැන් විස්තරේ බලන්න සෝදාන. प प्र්‍රදේශ திंచव विद्या ස अ ने ීම ්‍රධහන ැකර ෙ හது ගත් हा लिග கு ත් वि குमाම ට லி යාමට අවස්थාව ලබ බට. ්‍රේश व ेस्ट ्यூज लि ति සි . பிரක්क्ष त තු ඒ අ ගත් ेस्ट ्यூ லிஸ் திති பிர පම ाइட் බල හ RRS මහ වෙ ක. . අන්රධතු ප රක්ෂිත බන්ධ ාර රඳව ලෙස මහහිස් රත්රයා ියෝක් කලා මෙ අතර අ අල ේෂ නියෝ පොිස් පපතිව රැග ග ෑන් ප්‍රතිය යි් ප්‍රදේශද අනතර ලක්වති පෙනවා. එම අනතුර සම්බන්ධය අද පසර දෙකට පමණ කොලමදති පවත් වනු පොලිස් පෘතිසාචවේද මධ්‍යවදී ප්‍රශන බන්ධනාගාර ගත ඒක දන්නේ නෑ. . ෑ හයි ්‍රාත්වයා විසි පහදක්වා රක්ෂි බඳනාාගරගත අමගේ බල්ල කියන නමුත් බන්ධනාාර ගත කර තිෙන්නේ ය තුමයින්නේ බන්ධනාගාර ගතවෙලා එතින් ෝල් ඒක දන්නේ නෑ මහෙ ්‍රාත්තවය ීරණයේ දීලතිනවා බන්ධනාගර ගත කරන්න විසි පහදක්වා රිමට ලැසාොර. ඕකේ ජෙෂට නියෝජ පොලිපිතිරය බන්ධානාගරගතකිරීම සබන්ධයෙන් අප බඳනාා මමාත්‍ය ප්‍රකාශක තුෂාර උපපුල්දින මහතාගෙන් විසීම කළ අතර ඔහ සඳහන් කළේ අද පසරු හතරට පමණ සකරු අන්ුරධපපු රක්ෂ ඳාකායට ගනාවයි තොරතුරු ගණනාවක් පිබ මාධවදීින් ආපු ආකාරය ඔවට දක්නට ලැබුණා ඒවනවෙට වාර්තා වෙලා තිබුණු ආකාරය පිළිබඳවත් ඔබට ආවදානයක් අවබෝධයක් ලැබන්නට ඇති. වැඩ තා නම් ේරන විසි නිද පොලස් කමස්සුම ස භාපති කියන්නේ සුජ තේවාජලිගේ වාර්තා කරන්න සි ගේ වැ නම් කිම පිබඳ ීරන ලබ විසි නි ්‍රාස් කොමිස ම න්න ව තික ොලස් මසේ ාපති නතුන්ග මහතා ලංකාදීපටයේ සඳහන් කරාල. ඒ එම සිද්දිය ට පසේ ඒ තදුටත් වාර්තා වෙන හිට ධ ප්‍රකාශකගේ සිද්ධිය ආදාල පොලස් මධ්‍ය හමුුවේදී ඒගන සෑහන විස්තර සදාහන්මුණුව ආකාරයක් දක්නට ලැබුණ අර අනිකාරනා පපිබඳව සහරතොරොතුර වාර්තාාව ලති බුණ ආකාය ඔබට දැනන්න ඇති දකින්නට ඇති නමුත් මේ සිද්ිය පිළිබඳව සවිස්ත්‍රරවාර්තා ඉදිරිපත් කරන කාරය පෙන්නුම් කළලා හිටපු නාවික මාධ්‍ය ප්‍රකාශක ඇතුළු හක් එල්ුවේ පැහැදිලිසාක්ෂ ඇතිවයි. පොලිස් මාධ ප්‍රකාශක කියන්නේ සජි තේවා ජලිගේලිය. .. දි කිහිපෙකට උද උද අත්තඩනංගුවට පත් වනාා කොමදෝරු DKP දසනායක. ඔහු එවකට මෙහෙු මධ්‍යක්ෂකෝ සිටියදී නාවික හමුදාවේ බුද්ධියංශයට අමතරව ඔහු යටතේ තවත් කණ්ඩායම් දෙකක් තිබුණා ඒ කණ්ඩායම් දෙකෙන් එකක් භාරව හිටියේ ලෙෆ්ටනන් කමන්ඩ හෙටියා රච්චි අනිත් කණ්ඩායම බාරහිටියේ ලේනන් කමන්ඩ් රනසිංහ එතකට මේ ඒවගේම කොමදෝරු දසනනාකට එඒෙහිව පැහදිි සාක්ෂි දිරිපත්වෙලා තිබෙනවා දුරකථන විශ්ලේෂන ඒවගේ තුර ා ච් පුදග. ඒගේ දෙමවපියන්න ැවිල්ල හබ හමුවෙලාති වෙන කොමදරු දසනායක ඒ ඒ ප්‍රකාශත් පැහැදිලිවතිබෙනවා ඒ වගේම වගකීමෙන් කියන්න පුළුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරපු මේ විමර්ශණවලදි තහවරුවෙලා තියෙන්නේ මේ පුද්ගලින්ම පැහැරගෙන ගිල්ල මෙල සතුරුදහන් කලා තියෙන්නේ වෙන කිසිම හේතුවක් නිසා නෙව. මුදල් බලෙන් ලබා ගැනීම සඳහයි. මේ කොස් දෙනා කිසිම ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධ පුද්ගලයන් නවෙේ. ඒ වාර්තා ත්‍රවිධාමුදාවලින් බද්‍යාංශවලින් පැහැදිලිවම කැඳවලත් තියවා. ඒ වන විට මේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයි හදන කත් අඩංගෝට අරන්තියනො ඒ සියලු දෙනාම නවිකහමුදාවයු පැහදිලි විමර්ශණය කරලා යත්ත ඩංගෝට ගත්තේ. අපි යුක්තිය ඉදිරියට ඉදිරිපත් කරලා තිබෙනවා ඕන්ගේ නිදාසර කරුණු නඩුවලදදි කියන්න පුළුවන්. කොස්දනට නේමකක්ද කිය නෑ නමුත් විමර්ශනයේදී වාගෙන තිබෙනවා ඒ කොස් දෙනාව රඳවාගෙන තිබුණ ස්ථාන දෙක් පිළිබඳ එකක් කොළඹ චෛත්‍යපාර ප්‍රදේශය එක්තර තැන අනික ්‍රියෙකුණාමලේ කැම්පක න විර්ෂණ සිද වෙලා තියෙනවා නමුත් ඒම වාර්තාවෙන්න නැහැ නමුත් පේනවා මේ ආණ්ඩුවත් එක් කලා ඒවගේ විමර්ශණ කඩි නම් වෙලා තියනවා මුදල් ගත්තා කියලා ප්‍රකාශලින් ඇවිල්ල තියෙනවා ඔහු. ොක මේ අතුරදහන්වා වගේ දෙමවපිය ැවිල් කතාල නවා ොෝදීපු වටද පිතුරු තියන ඒවා පි සාක්ෂිශයෙන් අධිරනයේ දීට අනි වාරම ඉදිරිපත් කර. වාචික සාක්ෂි වගේම විද්‍යාත්මක සාක්ෂිත් ඉදිරිපත් වෙලා තියෙනවා DP දසනායක සිද්ධිය දේශපාලන වේදිකාවලත් කතා බාටලක්කෙන්ව බේදන්නවාන ඒ දැක්කනේ. එඇතරේ විමල් විරවංශ මනත්‍රීවරයා කරන ප්‍රකාශයක් මෙන්න බලන්න අද පත්තරේ වාර්තා කරලා තියෙන. රණවරුවන්ට සිරගෙදර උරුම කරදීමටෙරේව පරට බැස විරොත්තාාව පැත්වීමට සිදුවනවා. DKP දසනයක කියන් නවිකමුදා ඉතිහාසය තුළ අන්‍ය සකුණනක් තැබූ විරුවක් ජාතික නිදහස් පරමනේ නායක විමල් වීරවංශයි එහම සඳහන් කරන්න. විරාමයක් කරන්නන්න. ොකක්දන්නවද අපි ආරම් බේට කතා කරන්නාදන්න මේ කොටසදී ඔබට මතතිකද සිකුරාදා දවසේ ලංකාදීපත්තරේ ප්‍රධාන ශ්‍රේෂපාටය තිබුණේ මැදිගිරිය පාසලක සසුන් පිරිිසක් පිළිබඳ වර අත්කපා ගැනීමේ කතන්දරය. ඒක ගැන්න ඒ පාසලකින් ආපුූ ප්‍රෘත්තියයි ඉට පස්සේ ලංකාදීපය සංස්කාර්ක සටහනයක්ක වර්තාවක් අද දක්නට ලැබෙනවා. ඒක බලන්න අයි මේ සූදානම්වෙෙන්නේ ැදිරිගිරිය විදුහල් සෙසුන් සූර්වී අතකපාගත් තේනෑ විදුහල් පපතිගෙන් පැහැදිලි කිරීම. මැදදිරිගිරී සසු හස් එක්දෙනෙක් සූර්වී අත්කපාගෙන මයින්, ජලි දහතුන් වනිදා ලංකාදීපේ ප්‍රධාන පෝතල සබන්ධ මැදිරිගිරි අධ්‍යාපන කොට්ටාශයේ පාසල තම පාසල බවත්. එම පෝත සම්පූර්ණයෙන් අසත්‍ය බවත්. ඒ අදාල් විද්‍යාලි විදුහල්ප යසරත්ත මහතා සදහන් කිරීමක් කරන්නවාලු. ඒ සඳහන් අදමට කිම සසවුවක මත් ති නොසති බවත් කිසිම සසුවක පොලිස් ාරයට නොගත් බවත් විදහල් පපතිවරයා කියේනවාල ප්‍රදේශ ේදීනවල ඇති අධික සුළන්තත්තේ නිසා. අන්තිකාමරයේ ජනලයෙක බිඳීගිය වීදුරු කැබැල්ලකින් අතකපාගත් එක්සෙසුවෙකු අනික්ෂෙසුන්ට පෙන්වා අබියෝග කළ විට ඔවුන්ද එකිනිිකාපරයා අත වීදුර කටුවෙන් සුරාගැනීමට ඉදිරිපත්තිී ඇති බව විදුහල්පතවරයා සදාහන් කරනවා. මෙ අතරේ සංස්කාරකල යනවා මැදදිරිගිරයේ සසු හතලෙස එකකක් සූර්වී අත්කපාගෙනනය යන්ුවෙන්. ප පාසලක නමක් සඳහන් කර නොමැත ඒ පසලක නමක් සහන් කර නැත්තේ පාසරට අගතතියක් වීම වැැක්ව මාරමුණයෙන් කියලා දාලාලතයන අතරේ ොඩ පෙනවද පොඩියට චාරුව පැත්තේවා. අන්තිම සටහන මෙමයි පත්තර එලියන් මේ අතර මෙම ප්‍රෘතිය පුවත්පතකට සැපියූ එම වාර්තාකාරීියගේ නිවසදිරිපිට මල්වඩම් දෙකක් තබාඇත. එම මල්වඩම් තබාති බවාකාරේ චාරූපයෙන් දැක්කනුව කියෙලායි සංස්කාරක සටහනය ලියලතෙන්. සිද්ධයක් පිළිබඳ කතන්දරයක්. එක පැත්තකන්න කයි අනිත් පැත්වෙෙන්නේ කයි දෙකම නිසා අපි කිව්වා. ඊළඟට මේ බලන්න කතාව ඩෙංගු කසල ගැටලු විස්දන්න නම් ංචි චන්දය තියා පලාාත් නියෝජිතයන්ට බාර දෙන්න ඇමති පාටලී කියන්නේ වර්තා කරන්න ලංකාදීපය ෙංගු ප්‍රස්්නේට මෙන්ම ක සසලවලට විස්තුදුමක්සවීමේදී බම්මට මේ මහජන නියෝජතයන් සිතියයුතු බැවින්, මේ වසර අවසන්වීමට පෙඩ පළත්පාලන චන්දය පත්තා, පළාත්පාල නියෝජත්‍යයන් පත් කරන්න ඉල්ලා සිටන බව මහනගරහා බස්නාගර සංවර්ධ නාමාතේ පාටලේ චම්පක රණුවක මහතා සඳහන්කිරීමක් කරනවා. මෙන්න කතන්දරයේ ඇමත්තුමා කියනව ඇතුමත් ආණ්ඩුවේ කියිලත් පොඩක් පවි වත කරන්නට ඕනි දිගින් දිගටම එන්න එන්නම කල් ෑනවා අරක කියවා එකපාරක් ඊට පස මේක කියනවා තව මොන්න මොුණ හරි කියලාත් දිගට මෞරද දෙක්කට වැඩික් කාලසීමාවක් කල්දාලාලතියෙන්නේ. ඒ පිළි බඳව පැහදිලි අවදාානය සමාජ යොමවෙල තිබුණ. කානුුවක් සුද්ද කර ගැනීමේදී ලයිට්ක් දමා ගැනීමේදී. ඒවගේ කාරණාවලදී කොුණු කසල පිබඳව කාට්නාවේදී බිම්මටම පලාාත්පාල නියු්්‍යියන්ට තියෙන වගකීම නේද. ඒගෙන කොච්චට කතා වුණද. දැන් ඒ චන්ද කල්ලයනවා කවද්දෝකතියන් අනේ ප්‍රශ්ි උත්තරයක් අද පත්තරය යෙනවා මෙ වගේ උත්තරණම් ගොඩත් තිබුණා පුංචි චන්දේ නොයම් බරයි ජ සිල්වා ලක්ෂමි ජයයිකොඩි එක්ක වාර්තා කර න්ද ස නිවි සිග மாතා සමග ය හමන්ද ස ප සාකச்சාවද. තீරණ भी ඇතයි පரே වාතා න. මද ද දෙசබ චන්කට ප සோදානம் කිය සි குறදා UNP ෘ्याධකාරි ම ரසේ ද ීරණය කිරීම. න ගද දෙசர் முද මේ. ගින් දිගටම කල්ගිය පලාාත්පාල මැතිවාරණේ. අේ එකකට මුල්ල පිරුයාර ඩංගු කතාවෙන්. ඊළඟට අපේ තාත්තාවකට අවධානියම කරන්න සූදානම් වෙන, ඩෙංගු පෙළිබඳව. ඩෙංගු වියසනයෙන් රට බේා දෙන්න ඉල්ලා විශේෂ යැදුම් සතියක්. කොළඹ අගරධ ගුරත්තුමෝ ප්‍රකාශයට පත් කරති වත්තල හෙද්‍ර වාර්තා කරලති. ෙගු ේසනයෙන් ට බේරධදින ලෙස ඉල්ලා ඇදමේ හා නිරහාරශීයේ විශේෂ ඇදුම් සතියක් මැල්කම් කාදින රංජිත් කොළඹ අගරාධ කුරුතුමන් ප්‍රකාශයට පත් කරෑ ඇැයි පත්තරේ වාර්තා කල් තිෙන. මෙඇතරේ අද ප්‍රධාන ශේෂපාටය අධදපත්තරේ, දුම්රිය මාර්ග හා දුම්රී ස්ථානවල කසල දැම්මොත් දඩ අමිත් මදුරංගලියන් මෙට වාර්තාව. දිරියට දුම්රිය ර්ගවල දුම්ර ස්ථානවල ැන තැන කැලිස්සල් බැර කිරීම වරදක්ෂේ සලකන බවත් ඒ සදා මගින්න්ට දඩමුදලක් පැනවීමට ක්‍රාකන බවත් ප්‍රවාණහා සිල්ගුවන්සේවා මත්‍ය මමාසරි පාලද සිල්වාමතා ඒයේ සධානන් කල්ලතිනවා. ඒකම දුම්රී ස්ථාන පිරිසුදු කිරීමේ වැඩිස්ථාන සයට අනුපක් සාර්ථකයි කියලා පත්තරෙද දාලතිෙනවා. මෙ අතරේ බලමුදයක් මෙන්න වැඩ දෙෙගුනිසා සමහර අය. ිනස් නැත්තම් ව්‍යාපාරික මානනිසික තත්තකට යනුවාද. ඩංගුවෑ ඇඳුම් දන්නවාද. අලුත්විවාර බලන්න ඩංගු ඇඳුම්. බදුල්ලට ඩිංගු ඇඳුම් මේ බදුල්ල ප්‍රදේශය තුළ ව්‍යාත්තවීම සහ ඩෙංගු වෙනද පලට තවත් බදදුල ප්‍රදේතු මෑකකා ඩංග න ව්‍යාත්තුයමසා ඩංගු මාරණ වැඩියීමමත් සමග වේල්ද පලට තවත් ඇඳම් වර්ගයක් පමිනැඇතේ වා ඩිංගු ඇඳුම්මේ මෙම පින්තූරෙන් දකින්නේ බදුල් ඒෙක් වෙනද සලකාලවිය සඳහා ප්‍රදශනය කරතිබූ ඩිංගු ඇඳුම් කේපේකි දාලතියෙනවා මීල ගැනනුත්. ඩංගු ඇඳුම් පිළි බඳව කතාවක් මෙන්න එලියටෑැවිල්ලා. ඒක නදගාන අදනේ. ඊයට පස්සේ අපේ ඒ තවත් වාර්තාවකට අවධානයමු කරන්න සෝදානම් ලංකාදීපෙන්නු පුටා ගන්නේ බදු පනතේ ආදීනව කියන්න ඒකා බද්ධ ආද මහනාහිම්වරුන් හමුවට ජැන්ත සමරකෝන් වර්තා කරන්න. සේලුම්ම පූජනයේ ස්ථාන නවදේශී ආදායම් බදු පනතට ඇතුළත් කිරීම පිළිබඳ ත්‍රයිනිිකායක මහනාහිම්වරුන් ඇතුළු සියලුම ආගමිකනායකයන් ැනුවත් කරමින් ලිපියක් බාරදීමට ඒකා බද්ව විපක්ෂයේ ආර්ථක පර්යේෂණ ඒකේ පියවර ගෙනැතිබෙන පුවත වාර්තා කල්ලතියෙන. බදු පනතියාදීනව කියන්න ඒකා බදධ්‍යාද මහනාහිම්වරුන් හුවට මෙ අතරයාද රිවිර පත්තරේ වාර්තාකිරීමක් කල් ල තියෙන කාරණාවකට අප අවධානයමු කරමු දඩබට මන්ට්‍රේන් මට්ටු කරන්න නවනීති සුජිත් කෝනාරයිලිය ේ විரோධ ල හැසසිරන මත්‍රවරුන්ට දඩුවම් ලබාදීමටැකි නීති කඩිනමින් සකීමට යෝජනාවී ඇැයි පාලම්‍ර මලකම් දම්මික දසන මහතා කියනோ. දැන් කතා කරන්න හදන්නේ ෆஸ்புக் කිරளක් පිළිබඳவாයි. කිරள කොහේටද Facebookஸ்பக் කිරුள, ඉ இந்தந்தයාාවට නேමින ජයවී රවාார்ර්තා කकरන්. ක ස් මියන් ඩ ර ඉද ාව පත් ති බව ඉන්දයාන බාධ වාර්තා පෙන්වාදීති වෙනවා දැන්ට ඉන්දාව ස් බක් නින හිමියන් ියන දෙෙසි හතලිස් ක්ෂටන අතර මසකර ක්‍රාකාර ගිනු මියන් සංඛ්‍යාව මිියන දෙසේ එකක් බව අවධාර්ණය කරති වෙනවා කියලා ඉදාලතියෙන් සෙල්ලක්ද කිය ලැහවලු මේ‍ය අතරයේ මේ සමාජ ජාල වේබඩවි සමහරලාට දෙපත් මේ පිල්ිබඳුව කතා වෙනකොට දෙපත් තක්තේනවා මේකේ. මේක ස්වභවාදව නැත්තම් හොඳට භාවිතාකිරීමේ හැකියාව එක පැත්තකින්. අනිත්දේ වෙනසෙන් නැත්තන් ඒ පිළිබඳව ගැටලුවක් ඇතිවෙන්න භාවිතා කරන්න පුළුවන් ආකාරය තාව පැත්තකින්. දෙපැත් තත්ේ න. එදේ පැත්ත හඳුනා ගැනීමයි වඩ වැදදිකගත්තවෙෙන්නේ. මේ සමාාජාල විබ්බාඩිවි සම්බන්ධයෙන් ඊඒ කතා භහක් ඇති වුණා මෙන්න මේ සිද්ධිය නිසා. සමාජාල විබ්ඩ විියෝස තරුණ තරුණියන් දැනුවත් කරමින් මෙම සාදේ අද දවසපුරපාවත්වාතිකුණේ ජයල උදම් විට හෝට ලේකදී. එහි පලමු අදර ඒ උස්ටක කියයව ප්‍රදේයේ හටලේකදදි පවත්වා තිබුණේ එක් අයකුගගේ රුියල් තුන් දහසක මුදලක් අයිකරමින්. එම සාදයේ දෙවන අධර උදම් විට ප්‍රදේශයේ හෝටලේකදී අද පැවති අතර ඊට දහසකට ආසන්න පිරිසක් සහභාගී විී පෙනවා. සාදේද මත් පැන් සහ මද්‍රව්‍ය විශාල ලෙස භාවිත කළ අදාල පිරිස හෝටලෙන් පිට තට පමිණ අස බෙ හැසිම හේතුෙන් ගම්වැසින් ීට ැඩ විරෝධය ප කළා.

එය අනුව සාදයට සහාගී වුවන් ප්‍රදේශයෙන් පලවා හැරීමටද ගම් වැැසියන් පියවර ගත්තා. පසුව මෙ සිද්ධිය පාලනයකිරීම සඳහා ජයල පොලීසිට අමතරව සිදුව පොලිසිය නිලදහරින් කැඳවීමට සිද වුණා.ඔවවෝ හාන්තා පිරිමි දෙවාසමඉන්න ඔතනෑ එඒව. ප සරම් ෙනල මේ පාරේ දඟලන්නයි නටන දදු නැතුව නටන් රන්දන පාරල දන්න වාන පප ල තර ක ට ඔක්කම ට හෝ පිල ඔක්ොමකර ලම්බදයක් ඇතිතන මේක අපේ උද අපේ ගම් පිියසදම් මහා විශල හරෙයක් මෙ මේක නවත්තන් වන මේක අද්‍ය පොලිසි ෙේ ේව න ගම තර ප ුො හසක් හිද ප ර න ලර හෝම පිල හ මේ ස්තාරිත් කරන්න කියවයි. අපේ පලකිීම. ේමගේ සැනසෙන්න වගේම වනසිෙන්න්නත් විධ දෙවල් භාවිතාකරන්න පුළුවන් ආකාරය අපප යාමතක නො කළ යුතුයි කියලා. ය තර රිබන් ාරයේ සිටන සසු නිදහස් නකො දෙමාපිය කමටුව ජිනි වා යි ො ලියන්. ඇ ද ම පත් ර ට ශ් ද ුන් හ දස් කර දස් ොළ ේල ක්ෂ ැගන ජන වා න්තර් ාතික නුව ම් ම ස මට ෛද පීට ශිෂ පිය කිටු ේරනයක් අරගෙනැති වෙනවාල. ඒ මේ ගිය හතර වෙනද. තර බල්ල කුණු කන්ද නයා මේ සිද්ධියට මස නක් සිර ඒවස් චර ප බල. ල්ල ළ න්ද කඩා වැටි තෙමසක් සපිරේ කියලා වාර්තා කරනනා කාරයි බලාගන්න පුළුවන්කම ලැබෙන්න්න වදා සලඕන් කතාාවෙනවා ඒ වන්දදි මුදල් පිළිබඳුව මේගේ අයට ලාෙනවා කිය පේ වන්ද ඇතුළ කාරණනා ගැ. ඉළඟට අපි සදානම් වෙන්නේ දිවයින පත්තරේ ප්‍රධාන පපටවෙ තිෙන ාර් පර්ථාවකට අවධානීය මු කරන්නයි. හදවත දන්දුුන් පුතුගේ දෙමාපියූ ජනපති හමුවෙති සමන්තිවීර සේකරවාර්තා කරන්න. බිනි බවරුන් සඳහා පෝෂන බලු වියලි සලාක්ක බෙදාදීම වැ විශෂ වැඩස්ථානක් ඒ පෙරवाරුවේ ජනාධිපත්තුමාගේ ප්‍රධානත්තයෙන් මහනුවරදී පැත් වුණ. ඒ වගේම හදිසි ය අනතුරකින් මියගිය තමපුත්‍රයාගේ හදුවත සැත්කමක් වෙනුවෙන් දන්දුුන් උඩනුවර පදිංචි නදසන මහතා ස ඉන්ද්‍රයා කල්්‍යයානනි මහත්ම හිදී ජනාධිපතුවරයා ුුණ ගවනු අවස්ථාවයි මේ ඔබදකි. වාතක ඇති මෙතා අතට කවරුහර කලාතියෙනවා මෙමකළොත් මේ මුදල් ලබාගනීම පිළිබාද. අත කියල්තිම් මුදල්න මේ මගේ දරවා වෙනුවෙන් මං මේක දරවා ගෙදේ පූජා කරනවා කියීම තාත්ත කෙනෙක්ේ චනාජිපත්තුමා මුණ ගේැේතිබෙනවා ඒයේ දහසේද. අපිේ එම අවස්ථා දෙක බැල්ලයිමු. මධ්‍යම පලාතයේ ගැිනිමවරුන් දහසකට අධික සංඛ්‍යාවකට වියලි සලාකහා පෝෂණ මලුබෙදාතීම අද සිදුකෙරුණා. එම එක් පෝෂණ මල්ලක වටිනාකම ආසන්න වශයෙන් රෘපියල්තුන් දහසක්. ැිනි මවරන් උදෙ හනුවර ජනාධීපති මන්දිරයේ සූදානම් කරතිබූ දිවාභහජන සංග්‍රහයි්ද ජනාධීපතිවරයා එක්වුණේ මෙලෙසින්. මතර හදිසි අනතුරකින් මියගේ සිය පුත්‍රයාගේ හරදය වහුගඩු සහ අක්ෂිකාච, තවත් රෝගින් උදසා පරිත්‍යාග කළ උඩනුවර පදිංි G නන්දසේන මහතා අ සහ ඉන්ද්‍රහ කල්්‍යයාන මහත්මියය අද නාධීපතිවරයාම ගැසු. ඒද ඔඕුන් සූදුක් විමසූජනා දීපතිවරයා ඔවුන් සිදු කළ පරිත්‍යගේ පිළබඳ සිය කෘතඥතාව පලකිරීමටද අමතක කළේ නැහැ. එ අඇතරේ ඇමති දුමින්ද දිසානායක මහතාගේ ප්‍රකාශයක් අද පත්තරය දාලා තියෙනවා අභියෝග පරදා ජනපති වෙනුවෙන් පෙනනිස් සිටීමට ශ්‍රී ලංකා නිදාස් පක්ෂයේ සූදානම් ප්‍රදර්ශන ලියනගේ වාර්තා කල්ලති. & ජदीපति हिन् ज्य क्षෂ තාගේ दශपाලන ගැටवට හස सेටන ඇම රන් किसी හ ශश्री लांका නිदााशपक्ष නාएක नद ति ම ්‍ර තා विरुद्ध देේශප වශයෙන් प्र්‍රහාरයක් කෙල කිරීමට सु धना . भयोෝग ා्यයට පත් ට ති පෙන ීමට श्්‍රरीලलाका නිදा क्षෂ ක යතුර බව श्रीලක්का නිदाशपक्ष ले कम दुबंद दिशा यක मමहाතා दिवनेट यह सधान කිරීමක් ती न. මැතරේ ආණ්ඩුවේ ඉන්න රාජ්ජවාතරය කර ප්‍රකාශයක් ඒ ලංකාදීපේට මෙහෙමයි. අයවැෑට පෙරාණ්ඩුවේ ලුක් වෙනනිසක්. රාජ්‍යමති Tබේ ක නායක කියන්නේ සුජි හෙවා ජලිගේ ලිය. ඒටල ආඩුවේ ලකු වෙනසක් වන්න බව ඩම් රාජමතය තිීබ එකනායක මහතා ඒයේ ලංකාදී පට කියලා ආණඩුට සම්බන්ධ සශව ලංකා නිදදාස් පක්ෂ මැති ඇමතුරන් බෞතරයක් බගේම එක්ත් ජාතික පක්ෂේ පිරිසකුත් ආන්ඩුවෙන් වත්තන බවකි ඒනායක මහතා, ඒ කාටත් ලගදීමම දැකබලාගත් ැකුුණ ඇතැයි ප්‍රකාශ කරති බෙරෝ. එක්කම කියති න මේ ආණ්ඩුවේ ගමන ගැන ජනතාව තුළ ප්‍රසා දෙයක් නැයි කියලා ඒනාක රාජ්‍යමාතරයාන්. අවරුත්් දෙකක් ඒ ගමනගේ අමාතරයායි ඒ සධාන එහෙම දැන් කරලාතිේ. EIP නිලධාරෙන් විසිද දෙනක් ගැන මහා බැංකවුවෙන් පරීක්ෂණ වාර්තා කරන්නේ ශ්‍යාම්නුවන්. ශලක ම හැක්කවේතුද ඇති ප්‍රශ්නගත්ත බැඳුම් කර ග්දනුවට අදාලව සේවකාර්ථ සාධක අර මුදල් දෙ පාර්මේතුේ සේ කල නිරාරී විසිදනකට පමණනේව ශ්‍රලංකා මහ ැක්කුව ේල විට පරිීක්ෂ ආරම්භ කරතිබෙනවා. වදාන පිටවල ේෂ පට අවසාන් ඇතු පට වාාතා විඩාමෙන්න්නතුරුව. ද ඇතුල්පිටවාර්තා කපයක් බලන්නයි මේ සූදානම් වෙන්නේයන්PA ඇමතිවරයෙක් නියෝජ ඇමතිවරෙක් සහරාජ්‍යමතිවරෙක් කීපු කතාතුනක් පත්තර කීපය එකතී නුන් හරියටම කිවොත් පත්තර තුනකතිය නු. ඒ කාරණනාාතව වන්න අපි බලාගෙනයාමු ඇමති නියෝජෑමති සහ රාජ්‍ය ඇමතිගේ කාරණා මේ ඇමතිගේ කතාව අපි පාපුටා ගැන්නේ මව්බිින්පත්තරෙන්. ආණඩුවම පිරිසක් අපේ ගමනට කුල් මටතුඋදාන. ල්ල බරුවට වලම යන දේශපාලන අවස්ථාබාධීන්ට අපි කියනෝ. ඇමති රජිත් බද්දුම් වණඩාරය කියන්නේ ආ්ඩුුවයම පිරිසක් අපේ ගමනට කකුල් මාට්ටු දානම කියලා.ම නියෝජමමාතරේගේ Uන් නියෝචි දෙැන නියෝජ මත්තවයගේ කතාවක්ක පුටා ගන්නන්නේ දිවයිනින්. ආණ්ඩුව පලාබෙදුවොත් මට එලියට යන්න වෙනවා. නියෝජජැමති රංජන් රාමනායක කියන්නේ රාජයෙන් යන ලෙස කියමින් යන්න අයි වලනො කියයා පලාබිදුවොත් යන්න වෙනවා යයි. සධහන් කරන පපුත අදදිවෙයින පත්තරේ දාලතේෙනු. ඇමතිවරේගි කතතාාවක්වුවෙන් පිකැබැලවා නියෝජමතිවරේගකි කතා බැලුව දැන් රජමතිවරේග කතා ක්තිේනවා අද පත්තරේ. ආණ්ඩුවේ සිටීමටක් මැති ඕනෑමයිකුට ආ්ඩුවෙන් ඉවත් විය හැකේ. වාරි මාර්ගහා ජලල් සම්පත් කළමනා කරන රාජයමතිී කියන්නන්නේ චාමරය සම්පත් ලියන ආ්ඩුව සිටමටක් ැති ඕනෑමයිකුටන්ඩ ුවන් ත් හැකි බවත් එසේ වත් වූ පමණ ආ්ඩුව දුර්වලන ඕන වත් වාරි මාර්ගහා ජල සම්පත් කළමනාා කරන්න රාජ්‍යාමත්‍ය පලත රන්ගේ බණඩාරමහතා සඳහන් කිරී මක්කල් ලතිෙනවාඒන් පැත්තේ කතා මේ අතර ඒකා බදී පක්ෂය පැත්තට අපි දැන් අවධානීය මුකරන්නේ ආ්ඩුව ඉවරයි හිටපු ජනපති මහින්ද කියයි කියළ දාලතේෙනු. සිනමාවේ නාට්‍යේ උන්නතියට ගත් පේවර මොනවාද. කලාකරුවන්ට දාසක් පොරොඳදු දුන්න ඕුල්න් සමඟ සම්මුති ඇතිකර ගත්තා අන්තිමට කලාකරවනුත් අතර මංකලා. පසුගේදා පැති නිදාස් කලා සන්ධානේ නවසාමාජික සාමාජිකාාවන්ට හැඳුනු පත් ලබාදීමේ උත්සවස්ථාවේදී මෙහම කිව්වා කෙලයි පත්තරේ දාළතයෙන්. ශ්‍රීලංකා නිදාස් පක්ෂව ඇමතිවරු කலை තෙක්ුමක්ද. මේකාග කතවත්ද. පාලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ගම්පා කියපු කතක්. එජාපේ ඉදුල් කකා පිළිකන්නේ ලගිනවාද රට ජාතිය වෙනුවෙන් එලිියට බහිනවවාද. ශ්‍රලංකා නිදහස්පක්ෂ ඇමතතුරු කළයුත්තෙකුමක්ද ඔවු ඒ ගැන කතා කරනවා. මෙඇතරේ රංගිරිි දඹලු විහාරයේ ගැටළුව දේශපාලන ප්‍රශ්නයක් කර ගන්න පා. කිරි පර්ශවයේ දැනම්දුන් ව ආචාරය මැදගම දම්මානන්ද හිමියූ සඳහන් කිරීම ක්කල පපුර්ත භානුවර බ්ඩාරදදිී පල් වර්තා කරමෝ. මෙැතර ඒයේ දවසේ පෝෘත්ති ප්‍රකාශයේ වර්තාවක්ත පුඩා හෙම කුමමාර නායක්කාර මහතා දැක්වූ ආද සප තප්පර කගේපෙ කට බලලෙන්? හ පෙරේදා. ඇතැම් අමනෝගජ දේශ පාලක්යන්. පන්සල්වල තිබෙන්න්නා වූ ආදාය මේ අයිතිය පිළි බදව ඇඟිලි ගහන්නට උත්සාහ කරනොකොට අපේ ඇගේ සිංහල බෞද්ධලේ කකිය කකයා උඩමතු වෙන. මේ රටේ මහා සංගරත්නේ භාරකාරත්වය තිබෙන කිසිදේකට ඇඟිල්ලක්දික් කරන්නට කිසි මකෙනෙකුට බලයක් නොමැති බවක් එවැනිපුහු ක්‍රියාවන්වලට නිරතවීම තුළ මේරටේ සිංහල බෞද්ධ ජනතාවගේ විරෝධයෙන් ඔවුන් දැවී අලුුවී අන්නට ඉට තිබෙන බව කල්තියාම. නතුරුවගැී භක්කරට සූදානම් වෙන. දබුලු ලෙන් විහාර කතාව අවසන්වේගෙන යනකොට ඉළඟට මත්වයෙනවා කොත්මාලයේ මහවැලි මහසෑයේ පිළිබඳව කතාව. දෙපාර්ශ්වේක අදහස් පත්තරවල පලවෙනවා ඉස්සල්ලා බලන්න රිවිර පත්තරේ විස්තරේ. කොත්මලයේ මහවැලි මහසෑයේ පෞද්ගලික සමාධගමකට දෙන්න රාජයේ කටයුතු කරමින් සිටිනවා. මහවැලි මහසෑයි විහාරයේ භාරකාර විහාරා අධිපති තිස්පනයේ ජිනාන්ද හිමියෝ පවසති කියලා වර්තා කරනවා දමුල්ල රජමහා විහාරයට කන්ධ විහාරය සිදූදේ මහවලි මහසෑයට සුදු කරන්න එපා කියලා කෙරිිබත්ක පුුරේ සීවලි හාමුදුරුවු සඳහන් කරනවා. අනිත් පර්ශුවයෙන් ඇමතිවරයක් කිවදේ මෙන්න තියෙනු අද්‍යවයින පත්තරේ. දෑත් පිරිසුදු නිසා පන්සල්බල පින්කට සුද්ද කරන්න මට ඕනෑනෑ. ඇම්මති දූරයට වඩා මගේ අරුණ මහවිලි චෛත්‍ය ආසියාවේ හොඳම පුං්ඥභූමය කිරීමයි. ඇමති නවින් දෙසානායකයි. एहलते पार्शव दिखे अदास्मे නවීන් දිසානායක ඇමත්තුමා මේ දවස්සල මේ පනතක් පෙන්න්නලා මුළු රටවැසියන්ම මුලාවට පත්කරන්නට කටයුතු කරනවා. මේ විහාරස්ථානය මල්ලතු පර්සුවේ විහාරස්ථානයක් හැටියට රජයේ නීතියට අනුව ලියාපතිංචි කරලා තිය. මේ මහවැලි කල්චරල් ෆෞුන්ඩේසන් ට්‍රස්ට් කියන සමාගම මහසෑය සංවර්ධනය කරන සමාගම හැටියට පාර්මේතුවේ සබහ සම්මත කරගෙන කටයුතු කරලා තියෙනවා. මේ එකේ ඉතාමත්ම වැරදිකාරය. ගරතුර මහා සංගරත්නයට මේ ශාසනික කටයුත්තේදී. බොරුගීමට කිසිම අවසදාවයක් නෑ. මහවැලි මහසාය අවුරුදු තිස්තුනක් දායක කාරකාදීන්ගේ ගරතර මහාසංගරත්නේ රජේ මුදල් අරගෙන සංවර්ධනය කරපු තැන මේ ලංකා ඉතිහාසේ පූජා කරලා ආපහු ඉල්ලන එක ම ජෛත්‍යය තමයි මගල මහසයි. කිසි වෙත තය නවි දිසානක මහ ගම්පල පිති උත්සවේකද දක්වේ මෙවන් ප්‍රතිචාරයක් මහවැලි මහසය ලැබෙන මුදල් මදි පින්කට හතක් තියෙනවා මේ පින්කට හතන් අපිට එන්න පින්කට දෙකයි. පින්කට පහක් ැනෝ එලිය මෙෙන මේ පනත අටතේ. භාරකාර ම්ඩලයක් හර. මේ පාලනේ ර ඒ සවාපති මම දෙදස් දයි සභාපති වෙලා අවුරුදු හයක් අවසන්වැ ඩිස්සල මේ එක අවසන් කර. අපිට මේ පන්සල්ඩලින් පින් පෙට්ටටින් සල්්‍ය වශ්‍යන මේ අදක පවිත්‍රයි මගේ එකම ලාපොතුව මේ ආදාම වැඩිරලා චෛත්‍යයණන් වහන්සේකෙන් උපරිම ප්‍රෝජන ප උත්පලටකින් කොරම් පිරිසක් ඇයිද මේ ූමිය දැනටමත් විසාල පරිසක්ෙන දැනටමත්ේ පිරිසට අවශ්‍ය වැසිකිිරි පද් දෙති අපි හදරන පාකින්න අපඒ එක ළඟදි පටන්ගන්න පටන් අරගෙන හැදුවට පස්සෙගේැයි මේක නවින්න වේගරේ මේක මගේ ඒක අපට වේදන ආයාව තියන ොදම හුණන්නේ බූමේ බවට පත් කරන්න මට විශලා සාවත්්‍යයන ගොරුස්මිෙනන්ත් මංම මේ කතාර ඒකමන් කියෙන් මේ ඇමතිකමටත් වඩ ඒකට වැද මුණ ඇමතිකබත් දෙන්න ොද මට නිකක් දන ත මොකක්හර එකක්තිේ නොනේත් කඳ විහාරය පිබඳව කතන්දරේ ඊට පස්ස දබුණු ලෙන් විහාරේ දැන් වාහා වැලි හාස සහය පිළිබඳව කතන්දරය මෙ අතරි විදිස්වර්තා සදා ලංකාදීප පෙන් ලෝවට. කට අර්බුද ස්දන්න ප්‍රංශය මැදහත් සම්මාන ලබ රන්න ගණන ය බඩම් සමු ගනිී රාජ्य ද්‍රෝහින්ට කිසිම සමාවක්නෑ තුකි ජනजीපති සදහන් කළයි याතरी අප අනवाකඩා वाර්තාාවට सබාබ ක්ෑම में ශ්‍රීලකා සංචරය ටෙස්්‍රක තරගේ නත් सබාබ ක්ඩායම දක්ෂත අදක්ව ආකාරය පෙන්නුම් කරනන්ගේ ක්ඩායමකිසිලෙ सකින් වත් අවක් සේර කළ නොහැ කණඩායමක් බවට ඔන් සසාත කන බලන්න කඩාවර්තාව ේ කණඩයම ප්‍රේම දාස පටේදී රාසාගෙන් ඉහල මලක්ුණු සංග්‍රහයයක් දෙවනි නීමම කෙඩා කරමින් සිම්බාබේ ලක්ුණු දෙසි හැට දෙක් ඉදිරියෙන්. දන්නවාද දෙෙව ීමම ලක්කුණු විසි ගණනකට කඩු හතරක් බද වැටනවා එදොර කෝමද තත්ත්ේ අවසානයේ දින්නේ අවසාන් කරන විට කඩුළු හයයි ලක්ුණු දෙසිය පනස් දෙකයි ැද පෙළ මොතරන් ශක්ති මද අභියෝගාත්ම කවස්ථාවක්ේ සු ලංකාකට කණඩයම හම අපි ලාපපුරොත්ව වන අප සුප පතනවාය සඳහා සුබභාදීවමුණදේ කියලා මේ විඩාමයක්. න් පෙටයි දැන් අවධානයමු කරන්නේ මරිසිපාලයි සයි බොනවාද මේේ අද කතා කරන්නේ. මවබි මේම් ඩිවීරත්නගේ මරිසිපාලකාට ඔන්න එක සිය කේනවා ආණ්ඩුව ශක්තිමත්ලු මරිසිපාල කියනවා ඒක නම් පේනවා අපට ගාන ගැහිලිවලින්. අපිට ගාන ගැලිවලින් ආණ්ඩුව ශක්තිමත් කියලා පේනුවත් කියලායි පොඩි එකක් කියන්න ප්‍රියන්ති පෙළඩාගේ ඩෝක්ටෝක් මෙන් යාලුව කියේනවා බලවත් දූෂණ මර්ධන පනතක් මැති ැබේට ගේෙනවලු යාල නිංගිතන ච් රංන්ක කිය ොද නෑනේ අටුව කඩලා පුටුව හදනවලු. අර අමාරුන්කින බලවත් දූ සනමර්ධන පනතාක් ගේනුවකිල අරය කියෙන නෑනෑ අටුව කඩලා පුටුව හදනවලු. එකක් අයි කල්ලා වෙනකක් ගෙනනීම ගැන නොවයි කියන්නන්නේ තොට අයිංකලේ මොකක්ද අසං දුනිල්ගේ තිරස් කාට එක රවිර පත්තරේ. පැමිල්ලි ගොන්නකු තරගෙන ජයි පෙනනායක ගිහිල්ල ලොක්කල් වාලා බලන්න තැන කොතන්ද කියලා දූෂණවර්ධන කාරයාලේ. අතරේ මල්ව්ටියත් අරගෙන මයිකත් සාත්වය දාගෙන හිටපු ජනාජපත්තුමාවා තැනකට යනවා එතනත් ගේට හලා බලන්නමකද්ද කියලා අභේ අරාමීෙන්. තැන් දෙකක් වහලා. එය අතරේ ලංකාදීපේ දසගේ කාටන් එකට දැන් අපියවධානීයමු කැනවා. රේස්ස එකක් වගේ පෙන්නුම් කරනවා දිනුම් කනුව දිනුම් කොඩිය ඇත තියෙනවා ගාත් කැට ඉන්නවා කෞුද චනාජිපත්තුමාව සංකේතවත් කරලා තියෙන ආකාරයක් පෙන්නුම් කරන්නේ ළඟ තියනමකද. විදාායිකය ළඟ තියාගිෙන මේ බෝම සැහැල්ුවෙන් සිටින ආකාරයක් දක්නට ලැබෙනු. එක විදායකය තියෙනවා ඒ තතියාගෙන හෙමන්ව අඇතකට ලංකානනි දාස්පක්ෂයඇමතුර මෙහෙම කියනවා. මෞබි මේ එමMDවීරත්නගේ කාටුන් එක. විදාායක බලතල පෙන්වන්න ශ්‍ර ලංකානනි දදාස් පපක්ෂ ඇමතුර කියන්නේ. එදර ජනාාරිිපත්තුමා කියේෙනවා දෙෙසැම්බර් තිස්සෙක වෙනකම් ඉන්. ෙසැම්බර් තිස්ෙක් වෙන කාන් ඉන්න කියලායි කියලා තියෙන්නේ. මෙ අතරේ පොලිස්පතිවරයාටර හොඳම පොලිස්පතිදමකක්ද සම්මානයක් කම්බුණනේ මතක. ඒ සම්මාන ගැෙන කියන්න පත්තරෙත් තරන් ස්වාරිසනාකාරය මෙන්න බලන්න. පත්තරත් තරගෙන නැවිල් එන්න කාලඟටද. ඇමති රී කරුණනානායකමමාහත අල්ලඟටයි එන්නේ. ඇවිල්ල කියේනවා සෑල් පොලිස්පත්තුමාට හොඳම පොලිස්පති සම්මානය ලැබිලා තමන්ට ලැබුණුලෙක් කෙන මතක් වෙලා ඇමති රවී කියේනවා. අනේ පව් කියලා. හොඳම පොලිස්පති සම්මානය ලැබු නම අනේ පව් කියරණ යමති රවී මතක් වෙලා අතීතය. මැත් අතීතය. අද පත්තරයාවන් තාට කලගේ කාටුන් එක දැන්. එබලන්න නීතියේ දෙවගෙනද කොයිද සංකේතවත් කරන්නේ අර ඒ සුදු පිරවාටෙන් අදිින්න කවුද ඉල පොලිස් න ධාරියෙක්. පැත්තකින් අධි ගමන් අනිත් අතින් කාටද පහක්දානව පහක්දාන කෙනාගය පෙනුම පෙන්නන්නේ ටිකක් අපරාධකරුවදගේ ස්වරෝපයක් ඕවමනවා අද කරන්නේ අනිත් අතිෙන් අහිංසක මල්කැක්කුලකගේ සුදු ගෞවමෙන් අදිිනවා. මෑතකාරන කතා වෙන දෙයක් සංකේතුවත්තුවාද. ඒය අතර අපානුව කවියකට තෙලකගේ තුන්මන්සල කවිය ලංකාදීපෙන්. සුවකන්තෝරු වේදී සසුවනට තැලු අය සත්භාවයෙන් ඒ කරති බෙනවලු. සිසුවනි දැන් හොඳට රැකගත්ත යුතුේ ඔළලු නැත්තම් වදී සත්භාවයෙන් බැටන් පොල්ලු. ඔල්ලු පරිස්සං කරන්නලු නැත්තම් වදියලු සත්භාවයෙන් බැටන් පොලු. ජනරාණි කාටෝන්නෙ කාද්ද පත්තරෙන්. රානිියාානවා කාගෙන්ද මොකෝ මේ එතකට කියනවා සයිටම් එපා කියල දෙවියන්ට පොළග හන්න යනවා. එදකොට එකපාටම රානිිහානවා සයිටම් ඕන කියලලා පොල් ගැව්ුවොත් දෙව් වස අමාරෝක වැටයි නේද කියලා. දෙගල්ලම පොල් ගැවොත්මකද වෙන්නේ. අවසානේ ගන්හදන්න වෙනම තැනකින් සමහර කාන්තාවන්න න්නවාන පොරාජේරුව මහා ඉහලින් කියන. අන්නේමගේ කාන්තාවට තවත් කාතවත් දුන්න අමතක නවන උත්තරයකෙන් අවසන් කරමමු. මේ මවබි මේ MDි වීර්රත්නගේ කාට ඔන්න එකක්. කාන්තාවත් දුවගෙනැවෙලකෙන අපේ කෙල්ල හරිවාසනාවන්තයි. දැඳලා අවරුද්දයි කෝටිගානක මැනිිකක් කම්බූුණ. අනි කාන්තාවත් දෙක මුස්සලකේ නවා. අපියකි ඊට එෙයා බැඳල මාසයයි ලමේ කම්බූුණ. ට නොත්තරේ අපි හමියමු මේක ද ෝක ත් සමගේ.